එමු එමු. ඒ ඇගේ තාත්තායැයි අනුමාන කළ හැකි පුද්ගලයෙක්. ඔහු ඉතාම සුහදශීලීව සම්පත්්‍ය පවුලි හැමෝවම පිළිගෙන ගේ ඇතුළට ආරාධනා කෙරුවා. ඉඳගන්න. ඔහු හිනා වෙලා කිව්වේ සුපුරුදු විදිහට. සෙනරත් බාප්පා සම්පත්ගේ අම්මවයි තාත්තවයි ඇගේ දෙමව්පියන්ටත් හඳුන්වල දුන්නේ ඊට පස්සේ. ඒ හැමෝම බොහොම සුහදශීලී වූ නිසාම කාටවත් කිසිදු අපහසුතාවයක් ඇති නොවුනේ කලින් ඉඳලම දැන අඳුනන අය වගේ. නෝනා දුවලෑස්තිද? ටික වෙලාවක් කතාබහ කර කර හිටියට පස්සේ ඇගේ පියා තමුන්ගේ බිරිඳ දිහාට හැරිලා ඇහුවා. ඉන්න මං බලන්න. එහෙම කියපු ඇය එතනින් නැගිටලා කාමරයක් දිහාට පිය නැගුවා. ස්වල්ප මොහොතකින් කාමරයේ දොර රෙද්ද මෑත් වුණා. එක් පසකින් මවත් අනෙක් පසකින් නැගණියත් ඇය සමීපයේ වුණා. මනාලිය ලෙස සම්පත්ගේ අභිමුවට විත් සිටගත්තේ තැඹිලි පහ ඔසරියකින් හැඩගැන්වුණු ලස්සන යුවතියක්. ඇය අත වූයේ බුලත් ඇබූ කුඩා හෙප්පුවක්. සම්පත් හෙමින් සැරේ ඇය විදිහා බලලා මද හිනාවක් පාලා හෙප්පු අතට අරන් මේසේ මතින් තිබ්බා. ඇයද යාන්තම් මන්දස්මිතයක් තොළඟ රඳවාගෙන ඒ අසලින්ම වාඩි වුණේ තමුන්ගේ පියාගේ ආරාධනයෙන්. කෙටි පිළිසඳරක අවසානයේ ඇගේම ආරාධනා කෙරුවි තේමේසේ වෙතටයි. හියමු, තේකක් මොන ගමන් කතා කරමු. ඇගේ පියාද ඉස්සර වෙමින් කිව්වා. තවමත් කවුරුවත් දෙපාර්ශවයේම කැමැත්ත අකමැත්ත ගැන කිසිම දෙයක් ඇහුවේ නැහැ. නමුත් මනමාලියගේ නංගිනන් ටිකක් කටකාරයි, විවෘතයි, පැකිලීමකුත් නැහැ. අයියේ චුට්ටක් එන්නකෝ. එහෙම කියපු ඇය සම්පත්ත කතා කෙරුවා. ඔහු තිනහෙමින් නැගිට ඇය වෙතට ආවා. අක්කේ ඔයත් එන්නකෝ. ශානිකා තමුන්ගේ අක්කටත් කතා කරලා ජෝඩුවම එකළඟ හිටගන්න සැලැස්සුවා. දෙන්න මැච් නේද? එහෙම තියලා හැමෝගෙන් මහද්දි සම්පත්ත වගේම මනාලිය වෙච්ච නදීෂානිටත් ඇති උනේ ලැජ්ජාවක්. දෙන්න හොඳයි තමයි. පස්සේ හැමෝම එහෙම කතා වුණා. නිකං යැයි ඉතින් කතා වෙලා වගේ දෙන්නම එකම පාටින් ඇඳලා තියෙන්නේ. ඇගේ තාත්තා කිව්වේ හිනා වෙලා. ඒක ඇත්ත. එතනදිත් දෙන්න හොඳ හැටි ගැලපුණා. එදා ඒ කතා බහත් දැක්මත් අවසානයේදී සම්පත් නදීෂානි ආදර කතාව පටන් ගත්තා. දෙන්නට දෙන්න තමුන්ගේ කැමැත්ත දුන්නට පස්සේ දුරකථනයෙන් නිතර කතා කෙරුවා. ඉඳලා හිටලා මුණ කැහිලා කතා කෙරුවා. ඒ ආදරේ හරිම ලයාන්විතව කාලයක් ගලාගෙන යද්දී විවාහයට දිනයක් දාගන්න දෙමව්පියන්ට උවමනා වුණා. හොඳ දවසක් බලමු නේද? ගෙදරයි කතා වුණේ එහෙම. දෛවෝපගතව ගොඩක් ලස්සන දවසක් උදා වුණා. නෑහිත මිතුරන්ගේ සහභාගිත්වයෙන් නැකත් දිනයක් ලෙස ඇසළ මහේ දෙවෙනිදා ඒ ඉරණම් දවස උදා වුණා. මුතුමල් රුහින වසත් සමයේ යාවෙමින් ඒ දෑත් රන්හුයෙන් බැඳුණා. සම්පත්ගේ නදීෂානිගේ ආදර කතාව ඒ විදිහට ආදරෙන් අදටත් හරිම පිවිතුරුව ගලාගෙන යනවා. ඉතින් කතාවේ අවසානය වෙනකන් රැඳිලා හිටපුවාට බොහොම ස්තුතියි. එහෙනම් අමතක නොකර ලයික් එකක් දාලා කතාවට කමෙන්ට් එකක් ලියන්න. ඒ වගේම ඔයාගේ යාළුවෝ අතරෙත් මේ ආදර කතාව ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා.